savanat dan bodu res tad vida siv sas dam nad tilovat pahada tilov dinu ap lo toro monida sadu vademi mam betien samada ava andora sam sita king herada das mar sin nira turuva ma parada nivana deso yen amaras pubuda sadham gunayat namadimi samada divie sap sampat narada anant sil gun dasat tavida bavun vadana sit pavatina poboda mahasangaruvanat namadimi samada teruvan guna ele singbeda samada satut pura beti kusuman isi ko man hem sit bal harada kiyane mi kadinaye anuhas pahada at mahapinkam atarehi ratatot bududan kesit pinavan at mahapungal sangunat pudaden katinaya gana api vimasamu melesina සුනිත් පවතින්නේ දෙව් බඹුනොත් මෙහි අනුසස් දන්නේ සසර දුකින් සෑම අත් මුදවන්නේ කටිනයේ අනුසස් මය මාතු වෙන්නේ පෙර කල පවගේවෙ මින් පින පල දෙන පතන පැතුම් නිබාදව ඉටු කර දෙන බඹලොව අනුසස් බීදෙන කටිනය වීමහ පින පාව පෙරදින අවා ආඳුර දුක් ගින්දර
සාම ගින් නීති එක් වන මහා පින් කම කාටි නයමය යාට ඉපදින සාදුනාදින් ගම පන්සල රැවුදෙන අසමෝද විස්තර අපි කාටිනය ගැන පෙර බුදුවරුන්ගේ කාලයේ පටන් පැවතෙන අටමහා පින්කම් අතර මුල් තැන ගැනෙන අපා දොරටු වසා සුගතියට මග කියන යම් පින්කමක් සම්බුදු සසුනේ වේද එය නම් උතුම් කඨින මහා පින්කමයි. එවන් අසිරිමත් වූ පින්කමක් උදෙසා හේතු සාධක සැකසෙන්නේ මෙන්න මේ විලසිනුයි. සක් වස්බැසි පින්වත් හිමිවරු බුදුවාදනට නීති යෙන් කරමින් ගාරු ප්‍රකිමින් වස්සිඛ පද සිතකින් හොරු පරදාන් සෙතිදාහමින් මාරු තෙවලාදාමින් පිටට නොයන්නයි පිනයෙහි ඇති සික පදවිම සන්නයි සිල්වත් යතේවරු බවුන් බඩන්නයි වස්සානයේ සිත් මල්පුබුදින්නයි ඇසල පොහෝදා වස් දහම් පුරනවා සවුසාතටම මෙත් සිසිල හලනවා ජීවිතයට සැන සුමදාලුලනවා පෙරවාස පසුවාස සිහිපත් වන්නේ ඇති කේස මැනවින් සිදු කරලන්නේ බුදුවාදනින් මේ සැමදය වන්නේ කටින කාල ගතවිටදේ පිළිවෙත් අනුවම සුසැදීමෙහිදී පින්වත් සුදනන් නුවනින් පිබිදී උත්තම කටිනේට සැරසේ
තෙමසක් පුරාවට වස්සාන කාලයේ ගත කළ මහා සංගරුවන විසින් වප්පුන් පොහෝදා මහා පවාරණයෙන් වස් පවාරණය කොට අවසානයේදී කුසලයට නැමුණු සිත් ඇති ජනයා විසින් කටින චීවර පූජාවට මෙන්න මේ විලසින් සැරසෙනවා අපි අසමුවේ පිළිබඳව මෙසේ සැදැහැති සිතු වේලෙ සිතේ නැගෙනවා කටිනේට වස්ත්‍රද අරගෙන ශ්‍රද්ධාවෙන් කසට පැහැයෙන් පඬු පොවා කෙතක හැඩයෙන් නිමවාගත් කටින චීවරය හිමිදිරි උදයේ පෙරහැරින් රැගෙන විත් භික්ෂු සංඝයා වෙත සංඝ සතු කොට පූජා කළ කල්හි මෙම පින්කම සිදු කරගත් සැමට ඇතිවන්නේ මෙන්න මේවැනි මහත් ප්‍රීතියක් පින්වතුනි. කළුවරරයකට පහනක් විලසේ සතුටම පැතිරේ සැමසිත් නහසේ පෙළෙමින් සැමදෙන ස
සදහම් පාසේ තුටු වේතේ අනුසස් කියමින් සිත්සේ යන විට පින් රස සිත් වල ඉතිරි අවසානයි දැන් කටිනය ඇතිරි සුදම් නදින් සෑම තුටු විමිරි නිවන් පතාගති මීමත් සැපතිරි දුක නිමවන්නයි මේ පින යලි යලි සිතේ මැවෙන්නයි සංගුණගේ ගත කාටිනය පෙරවෙන්නයි දුටු දුටු වන් සතුට පිරෙන්නයි උතුම්ම පින්කාම කටිනයේ පින්කාම ලැබගත් තෙමු අපි ඒ මහවත්කාම කටිනයේ අනුසස් මනසින් දැක්කාම සිත පැහැදෙනවා පින්පාල එක්කම මේ විලස මතුවෙන කටින පින්කමේ අනුසස් කියා නිම කරන්නට නොහැකි බව බෞද්ධ සාහිත්‍යයේන කරුණු වලින් පැහැදිලි වෙනවා එසේම අප සම්බුදු සසුනේ වැඩහුන් නාගිත මහරහතන් වහන්සේ පෙර විපස්සී නම් බුදුන් දවස කටින චීවර දානයක් පුදා තමන් වහන්සේ විසින් සසර පුරාවට අනුසස් ලබාගත් අයුරු බුදුන් වහන්සේ ඉදිරියේ දක්වා ඇත්තේ මෙන්න මේ අයුරුනේ පින්වතුනි සේනම්මු සම්බෝධ සසුනි කටිනය පුදමින් පෙරභාව ගමනි නාගිත හිමියන් ලැබසොව සහනි මින් පාසු ඇසුමට ඕනි කල්ප තිහක් දුගතියට නොයනවා මනුලොව දෙව්ලොව උපත සිටු සම්පත් සසර විඳිනවා නාගිත හිමියේ ලෙස පවසනවා පැතු පැතු හැම සැපත වදන නොවන්නේ ඉහළම කුලවල උපත ලබන්නේ කටිනයේ අනුසා
එලෙස දේසන්නේ දසවර බඹලුව උපත ලබනවා රෝග විපත් සස වෙහි නොම වෙනවා දිගාසෙරද බාව ගමනි ලැබෙනවා කටිනයේ විස්තර මෙලෙස කියනවා සේදා නාගිත තෙරුන් වහන්සේ විසින් අනුවතප්ත විල් තෙරදී බුදුන් වහන්සේ ඉදිරියේ තමන් විසින් කටින දානයක් පුදා සසරලත් අනුසස් පැහැදිලි කරන්නට වුණා. එබැවින් අපත් මේ උතුම් චීවර මාසයේ පුරාවට කටින චීවර දාණයට පිං සිතින් එක් වී දෙලොවම සුව සාදා ගනිමු. ඉනිගෙන ඇවිලෙන සිතෝවිලි මඩලට දියදාහරක් වැනි අට මහා කුසලෙට එක් වී සැමදෙන මතුමි විලසට නිවන් පතනු මැන ඔබගේ දිවියට ජීවර මාසයේ පින් රැස් බීදෙන සතුටින් රැස් වී විහෙරට සැම පෙර පාවනිතැතින් ගෙවෙනාවිලසින කටිනය බුදදනු මැනවිමෙලෙසින ගම පන්සල සම ගිවරැස් මේවා
කින්දුරු වේවා කටින දානට සෑම සතෙක් වේවා නිවන් තෙරේ ඔබ හැම හාමෝ මේ පින් හිමි වේවා පටිනයේ අනුසස් නිති සිහි වේවා ජීවිතයම පින් ගඟුලක් වේවා සියලු දෙනා ලොව පත් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා ඒ අවසන් වූයේ උතුම් කටිනානිසංස පිළිබඳව ඔබට ඉදිරිපත් කළ කටිනේ අනුහස් කාව්‍ය සංග්‍රහයයි. පිටපත රචනය පූජ්‍යපාද සගම අනෝමදස්සී ස්වාමින් වහන්සේ. කවිපද දේශනය පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ. ඔබ හැමට තෙරුවන් සරණයි. අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුහි නිර්මාතෘ පින්වත් මස්සෙන්නේ විජිත ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුව ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමේ අපේක්ෂාවෙන් ඉදිවන මෙම අසිරිමත් මහා සෑය නවගමෝඩ යාබද අතුරුගිරියට මැදව ගල්පොත්ත පාර දම්දිය අසපුහි මෙසේ නිර්මාණය වන වගයි. දිස්වන පරිදි අඩිසියයක් උසකින් දිස්සෙනු ලැබේ. අඩි 25ක් උසැති බුදු පිළිම වහන්සේ නමක් මේ මහා සෑයට කේන්ද්‍රව විරාජමාන වන අතර ලක්ෂ 600කට වැඩි මුදලක් මේ සඳහා වැය වනු ඇත. මෙම අසිරිමත් මහා සෑයට පින් සිතින් ඔබත් කොටසක් පූජා කරන්න රුපියල් 5000 බැගින් වූ කොටස් දසදහසකින් කැමති කොටස් ප්‍රමාණයක් ඔබේ නමින් වෙන් කරවාගෙන ගෞතම බුදුසසුනට පිදෙන මේ අසිරිමත් මහා සෑයට දායක විය හැක. ඔබේ කොටස සඳහා වූ බරපැන කොමර්ෂල් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ පිහිටවා ඇති ගිණුම් අංක 81309 20500 යන අරිහත් මාලිකා අරමුදලට බැර කරන්න. මුදල බැර කිරීමෙන් පසු ඔබේ රිසිට් පත 0.71273.83.11 දරන WhatsApp අංකයට හෝ 0.73533.247 දරන Imo අංකයට යොමු කරන්න. විමසීම් සඳහා 0.71844.49 යන අංකයට අමතන්න. තෙරුවන් සරණයි.